අයිබෝන් ගෙවන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්තියේ සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම කුෂාණී කෞශල්‍ය. ප්‍රථම නවදහනිය ප්‍රවෘත්තියේ සිරස්තල වෙත. අන්තවාදීන්ට මුදල් සැපයූ ගිණුමක් පිළිබඳ තොරතුරු ඉදිරියේදී. අන්තවාදීන්ට එරෙහිව විශේෂ අධිකරණයක් පිහිටුවීමේ යෝජනාවක්. ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ 59ක් දැලේ 44ක් රහස් පොලිසියට. පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළව මේ වන විට 59 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එන් 44 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා. අප්‍රේල් 21 වන දින සිදුවුණු ඒ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 44ක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදුවෙනවා. 7 දෙනෙක් සිටින්නේ කාන්තාවන්. ඊට අමතරව අත්අඩංගුවට ගන්නා ලද තවත් සැකකරුවන් 15ක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසේ රඳවා තබාගෙන විමර්ශන සිදුවෙනවා. සැකකරුවන් 15 අතුරින් සැකකරුවන් 7 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ දෙහිවල සිදුවුණු ඒ බෝම්බ පිපිරීමේ සිද්ධියට අදාළවයි. ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්‍යවශ්‍යව සිටි සැකකරුවන් 6 දෙනාම මෙවන විට සොයාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි සැකකරුවන් 6 දෙනෙක්, සැකකරුවන් 3 දෙනෙක් සහ සැකකාරියන් 3 දෙනෙක් පිළිබඳ ඡායාරූප සහ විස්තර අප මාධ්‍ය මගින් පසුගියදා ප්‍රචාරය කිරීමට කටයුතු කළා. මොහමඩ් ඉව්හයිම්, සාදික් අබ්දුල් හක් කියන සැකකරුත්, ඒ වගේම ඔහුගේ සොහොයුරාවන මොහමඩ් ඉව්හයිම්, ෂාහිඩ් අබ්දුල් හක් කියන සැකකරුත් මේ දෙදෙනාව ගම්පොළ පොලිස් කොට්ටාෂයේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අපරාධ ක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීලා තිබෙනවා. අවශ්‍ය කර සිටි සැකකාරියක් වන ෆාතිමා ලතීෆා යන සැකකාරියව මාවනැල්ල ප්‍රදේශයේදී පසුගිය දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. මොහමඩ් ඉව්හයිම්, සාදික් අබ්දුල් හක් යන අයගේ බිරිඳ බවට හඳුනාගෙන තිබෙනවා. අබ්දුල් කාද ෆාතිමා කාදියා ලෙස ප්‍රසිද්ධියට පත් කළ සැකකාරිය. ඇය දැනට අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබන තැනැත්තිය වන අබ්දුල් කාද ෆාතිමා සාදියා නොහොත් සිද්ධියා මොහමඩ් සහරාම් නැමැති ඒ ත්‍රස්තවාදී බෝම්බකරුගේ බිරිඳ බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඒ ඡායාරූපවල දැක්වෙන අනිත් දෙදෙනා ඔවුන් විසින් සිදු කරගන්නා ලද පිපිරීමේ සිද්ධියෙන් මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවට විමර්ශන නිලධාරීන් සැක කරනවා. මේ විමර්ශන සඳහා විශාල තොරතුරු ප්‍රමාණයක් මුස්ලිම් ප්‍රජාවගෙන් ලැබිලා තිබෙනවා. මෙහිදී අදහස් දැක් වූ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා කියා සිටියේ දෙවෙනි පුරා ආරක්ෂාවට සේනාංක 7ක් යටතේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි. ආරක්ෂක සේනා 7ක් යටතේ මුළු රටම ආවරණය වන පරිදි මේ කටයුතු සිදු කරනු ලබනවා. නැගෙනහිර, බස්නාහිර, මධ්‍යම ඇතුළු අනිකුත් ආරක්ෂක සේනා යටතේ අන්තවාදී ත්‍රස්තවාදීන් සොයා විනාශ කිරීම මෙහෙයුම් ආරම්භලා තියෙනවා. නැගෙනහිර සයින්ද මරඳු සිදුවීමෙහි සාර්ථක ප්‍රතිඵලයක්. අල්ලා ගන්නා සැකකරුවන් සහ භාණ්ඩ වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කරනු ලබනවා. අද මේ මොහොත වන විටත් අත්අඩංගුවට ගැනීම සෙවීම සිදු කරමින් පවතිනවා. ගත වූ පැය 24 තුළ භූමියේ සිදුකරන ක්‍රියාන්විතයන් වැඩි කර තිබෙනවා. පරීක්ෂණවලට බාධා නොවන ඔබ දැනගත යුතු සියලුම කරුණු ඔබ වෙත අනාවරණය කිරීමට අප බැඳී සිටිනවා. මහජනතා ආරක්ෂාව වෙනුවෙන් ඕනම කැපකිරීමක් කිරීම හමුදාවේ වගකීමක්. ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක මොහමඩ් ෆාරුක් මොහමඩ් ෆවාස් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය බස්නාහිර පළාත් බුද්ධි ඒකකයට අද අවසර ලබා දුන්නා. ඉස්ලාම් අන්තවාදී කල්ලියක සමාජිකයෙකු වෙමින් අන්තවාදයේ පැතිර වූ බව කියන සිද්ධියකට අදාළව සැකකරු කෙසෙල්ලත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා. සැකකරුගේ ජංගම දුරකථනයේ තිබී බොම්බ පිපිර වූ ස්ථානවල තිබූ දර්ශන, ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ස්ටිකර් 67ක් සහ අත්අඩංගුවටගත් වාහනවල ඡායාරූප ආදිය සොයාගත් බව බුද්ධි තොරතුරු ඒකකය අධිකරණයට දැනුම් දුන්නා. කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ නේවාසිකාකාරයක් තුල තිබී යුද හමුදා කැලෑ ඇඳුම්වලට සමාන ටී ෂර්ට් සහිත පාර්සලයක් සමග අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා මුදා හරින ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
මෙබැඳුම් අලුත් අවුරුදු සමයේ මිලදී ගත් ඒවා අතර යලි එම වෙළඳ සලට බහර දීමට තිබූ බවටයි අධිකරණයේ හමුවේ ප්‍රකාශ කෙරුණේ. නව අගවිනිසුරු ආරක්ෂක ලේකම් නව විගණකාධිපති වැඩබලන නීතිපති සහ වැඩබලන පොලිස්පති අද පත් කෙරුණා. ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්. ව්‍යවස්ථාදායක සභාව අගවිනිසුරුවරයා ලෙස නීතිපති ජයන්ත ජයසූරිය මහතාගේ නම පිළිගැනීමෙන් අනතුරුව ඒ මහතා අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. නව අගවිනිසුරුවරයා ලෙස නීතිපති ජයන්ත ජයසූරිය මහතා පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව තීරණය කළේ පසුගිය සිකුරාදායි. ශ්‍රී ලංකාවේ 47 වන අගවිනිසුරුවරයා ලෙස පත් වූ ඒ මහතා කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. 1982 වසරේදී නීතිඥ වෘත්තියට ඇතුළත් වී ඇති ජයසූරිය මහතා 1983 වසරේ නීතිපති දෙපාර්තමේන්තුවට බැඳී තිබෙනවා. නියෝජ්‍ය සහ අතිරේක සොලිසිටර් ජෙනරාල් දුරයන්හිද ඒ මහතා පසුව කටයුතු කළා. ජයන්ත ජයසූරිය මහතා හොන්කොන් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධරයෙක්. පැරණි යුගොස්ලෝවියාව සහ රුවන්ඩාව සම්බන්ධ අන්තර්ජාතික අපරාධ අධිකරණ විභාග වූ නඩු දෙකකදී ජයසූරිය මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් නීතිඥවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. මේ අතර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව එම දුරය සඳහා හිටපු යුද හමුදාපති ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පත් කළා. ඒ මහතා අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා. 2004 වසරේ ජූලි මාසයේ පළමු වෙනිදා යුද හමුදාපති ධුරයට පත් කෝට්ටේගොඩ මහතා එම ධුරයෙන් විශ්‍රාම ගනු ලැබුවේ 2005 වසරේ දෙසැම්බර් මාසයේදී. යුද හමුදාවේ පුහුණු අධ්‍යක්ෂවරයෙකු ලෙසත් යුද හමුදා බුද්ධ්‍යංශ අධ්‍යක්ෂවරයා ලෙසත් ඔහු යුද හමුදා සේවා කාලය තුළ කටයුතු කර තිබෙනවා. අනතුරුව බ්‍රසීලියේ තානාපතිවරයා ලෙස සහ මෙම පත්වීම සිදු කරන අවස්ථාවතෙක් තායිලන්තයේ තානාපතිවරයා ලෙසද කටයුතු කළා. ඒ මහතා ගාල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. මල්ල ක්‍රීඩා සහ හොකී ක්‍රීඩාවේද කොට්ටේගොඩ මහතා දක්ෂතා දක්වූ ක්‍රීඩකයෙකු වනවා. නව විගණකාධිපතිවරයා ලෙස ජනාධිපතිතුමා අතින් චුලන්ත වික්‍රමරත්න මහතා සියපත්වීම් ලිපිය ලබා ගත්තා. සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුලිද ලිවේරා මහතා වැඩබලන නීතිපති ලෙස ජනාධිපතිවරයා අතින් පත්වීම් ලිපි ලබා ගත්තා. වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා පත් කර තිබෙනවා. මීට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ලංකකෝන් මහතා ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා. නව විගණකාධිපතිවරයා ඇතුළු කාර්යමණ්ඩලයේ සහයෝගයෙන් නාස්තිය සහ දූෂණය පිටුදැකීමට කටයුතු කරන බව කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. නව විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා අද උදෑසන කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. එම අවස්ථාවට එක්විමිනුයි කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ. ව්‍යවස්ථාදායක සභාව නව විගණකාධිපතිවරයා ලෙස පත් කළ චූලන්ත වික්‍රමරත්න මහතාගේ දිවුරුම් දීමේ අවස්ථාව පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලයේදී පැවැත්වුණා. ඒ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් චූලන්ත වික්‍රමරත්න මහතා අතිරේක විගණකාධිපතිවරයෙකු ලෙසද මීට පෙර කටයුතු කර තිබෙනවා. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. අපිට අවශ්‍ය මේ රටේ නාස්ති අඩු කරලා මේ රටේ ජනතාවට යහ ජීවනයක් ගත කිරීමට අවස්ථාව ලබා දෙනවා. මම වාස්ම සන්තෝෂ වෙනවා. දක්ෂ ඒ වගේම සාමාන්‍ය කාර්යක්ෂම වැඩ කරපු නිලධාරියෙකුට මේ පස්වීම ඒකමතිකව මේ කවුන්සිලයේ විසින් අනුමත කරනවා. ඒ වගේම මම මේක අවස්ථාව කරගන්නවා විශ්‍රාම ගිය හිටපු විගණකතුමාට ඒ ස්තුතිය සුභාෂිත කියලා පුළුවන්. මම දැන් අවුරුදු 30ක සේවා කාලය සම්පූර්ණ කළා තියෙනවා. ආයතනයේ බිම් මට්ටමේ ඉඳලා පත් වෙලා ඉහළම තනතුරට මට ළඟා වෙන්න හැකියාව ලැබලා තියෙනවා. ඒක අත්‍තරම ආයතනයේ පැත්තෙන් ගත්තොත් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ට ලොකු පිටුවහලක් වෙනවා, ආදර්ශයක් වෙනවා. පල්ලෑම මට්ටමේ ඉන්න නිලධාරීන්ටත් ඕනෑම අවස්ථාවක ඉහළම තනතුරට යන්න ලැබීම සම්බන්ධයෙන්. ඒ වගේම ශ්‍රී ලංකාවේ තියෙන උත්තරීතර විගණන ආයතනයේ ප්‍රධානියා විදියට ඉදිරි වර්ෂ 6ක කාල සීමාව තුළ හොඳ සේවාවක් ආජනයාට වගේම ආයතනවලටත් ලබා දීමට මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. මේ අතර නව විගණකාධිපති චූලාන්ත වික්‍රමරත්න මහතා බත්තරමුල්ලේ පිහිටි විගණකාධිපති දෙපාර්තමේන්තුවේදී වැඩ පාර ගත්තා. 41 වන විගණකාධිපතිවරයා ලෙසයි ඒ මහතා පත් කෙරුණේ. විගණන පරීක්ෂකවරයෙකු ලෙස 1988 වසරේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවට එක් වූ වික්‍රමරත්න මහතා විගණන අධිකාරිවරයෙකු වශයෙන් අවස්ථා දෙකකදී කටයුතු කළා. වැඩබලන විගණකාධිපති සහ අතිරේක විගණකාධිපති වශයෙන්ද කටයුතු කළ ඒ මහතා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා ජාතික විගණන පනතේ නෛතික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේදී මූලිකත්වය ගෙන කටයුතු කළා. මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා ඒකාබද්ධ මෙහෙයුම් අනඳන නිලධාරී ලෙස පත් කෙරුණා.
යුද හමුදා ස්වේච්ඡා බල සේනා සේනා විධායක තනතුරේ මෙන්ම බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපතිවරයා ලෙසද ඒ මහතා කටයුතු කර තිබෙනවා. සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට ගෙනෙමින් එහි ප්‍රවර්ධනයට ගත යුතු පියවර පිළිබඳ සොයා බැලීම සඳහා හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී අනුකමිටුවක් පත් කිරීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා. මෙරට ව්‍යාපාරිකයන් සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තවදුරටත් සඳහන් කළේ ත්‍රස්තවාදය පරාජය කිරීමට ස්ථීරවම හැකියාව ඇති බවයි. සංචාරක හෝටල් හා අනිකුත් ව්‍යාපාරික ක්ෂේත්‍රවලට ඇප් ව්‍යාපාරිකයන් සමග ජනාධිපති කාර්යාලයේදී හමුවක් පැවැත්වුණා. එහිදී ජනාධිපතිතුමා පැවසුවේ එල්ලබු ත්‍රස්ත ප්‍රහාරයත් සමග බිඳ වැටුණු මෙරට සංචාරක ව්‍යාපාරය හෝටල් ක්ෂේත්‍රයේ ඇතුළු අනිකුත් ව්‍යාපාරික අංශ නැවත නගා සිටුවමින් යථා තත්ත්වයට පත්කිරීම සඳහා රජයේ පුළුල් වගකීමකින් කටයුතු කරන බවයි. එමෙන්ම සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සහනදායි ක්‍රම යටතේ මූල්‍ය පහසුකම් ලබා දීම ඇතුළු සහන සැලසීම පිළිබඳ හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. මේ ත්‍රස්තවාදී සිදුවීම් වලදී බොහෝ වෙලාවට අපි එකිනෙකාට ඇඟිල්ල දික් කරගන්නේ නැතුව ප්‍රශ්නයට මුහුණ දීමයි අවශ්‍ය වෙන්නේ. අපිට පැහැදිලිවම ත්‍රස්තවාදීන් පරාජය කළ හැකි ඒ ස්ථිරම කරනවා කරන්න පුළුවන්කම තිබෙනවා. මේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඕනෑම ස්ථානයකට අපි සම්පූර්ණ ආරක්ෂාව දෙනවා. හෝටල්ද ව්‍යාපාරද ඕනෑම ආයතනයකට ඉල්ලන ඒ ඕනෑම තැනකට මම ආරක්ෂාව දෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයෙන් අපි ඒක කරනවා. ඒ නිසා අපිට යම් කිසි තැනක ආරක්ෂාව අවශ්‍ය නම් ඒ ඕනෑම දෙයක් ගන්වන්න මුළු රටම මේ වැටලීම් වලට යටත් කරනවා. ඒ අනුව ත්‍රිවිධාමන සාමන සහ පොලිසිය ඒ විමර්ශන කටයුතු සාර්ථක කරනවා. ඔබේ ව්‍යාපාර යථා සාමාන්‍ය තත්ත්වයට ඇතිකර ගැනීම සඳහා රජයේ පුළුල් වගකීමකින් කටයුතු කරනවා. රට තුල ඇති වූ මෙම අයහපත් තත්ත්වේ සමනය කර ගනිමින් සංචාරක ව්‍යාපාරය හා හෝටල් ක්ෂේත්‍රය ඇතුළු ව්‍යාපාර යළි ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ව්‍යාපාරික ප්‍රජාවද අදහස් පළ කළා. ඉමිග්‍රේෂන් එක තාම ලින්ක් වෙලා නැහැ CID database එකට. ඉන්ටර්පෝල් එකට ලින්ක් වෙලා නැහැ. ඉතින් ඒ නිසා කිව්වා ඊළඟ දවස් 3-4දී ඉන්ටර්පෝල් එකට ලින්ක් වෙන්න. ඉන්ටර්පෝල් එකේ එක්කෙනා ඉන්නවා. ඊට පස්සේ අනික් වට දෙන්න. බෝඩර් සිකියුරිටි එකටත් ලින්ක් වෙලා නැහැ. අපි කැබිනට් එකෙන් අනුමත කරාට කවුරුවත් කැමති නැහැ තමන් එක්ක තියෙන තොරතුරු අනික් මිනිහට දෙන්න. දැන් ඒකත් බල කරගෙන යනවා. ආපහු අදාළ ඇමතුරු කැඳවල බෝඩර් සිකියුරිටි එතනදී එක එක ප්‍රශ්න ඇති වෙන්න යනවා. ඇත්ත කියන්න සුමානයක් දවස් 10ක් විතර ප්‍රශ්න ඇති වෙයි. ඔය මේක ලින්ක් කරන එක ඉමිග්‍රේෂන් එකේ තියෙන මැෂින් වල කැපැසිටි එක අඩුයි කම්පියුටර් එකේ. ස්කෑන් එකේ ටයිම් එක යනවා. ඒ ඉස්සරහා තියෙන queue management එක දැන් දාලා තියෙන සිංගල් මිදි හැදෙන්නේ අර එක සිංගල් queue එකේ ගිහිල්ලා යන්නේ. එතකොට queue management වලට මිනිස්සුම දාන්න ඕනේ airport එකේ ඒ ඉස්සරහා queue වල. එතකොට මේ ටික ඉවර කරොත් මම හිතන්නේ 30-40ක් විතර මේ ඉමිග්‍රේෂන් එක හදන්න පුළුවන්. නැත්නම් මිනිස්සු එනකොටම ඉමිග්‍රේෂන් එකම ડિප්‍රෙස් වෙනවා මේ වගේ වෙලාවට. Very much thank you and I am very proud today that your speech. මම ඉතාම ආඩම්බර වෙනවා ඔබතුමාගේ අද කතාව ගැන. ඒ තුලින් රටට ශක්තිමත් පණිවිඩයක් ලැබුණා. ඔබට මේ තත්ත්වය සාමාන්‍යකරණය කරන්න පුළුවන්. කෙටි කාලයක් තුළ ඔබතුමාගේ නායකත්වයේ යටතේ මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා අප හිතනවා. මේ වන විටත් 60% ක පමණ සාර්ථකත්වයක් ඔබගේ නායකත්වයේ යටතේ ලබාගෙන තිබෙනවා. ඉදිරි සතිය හෝ දින 10ක කාලය ඇතුළත ඔබ මේ සම්පූර්ණයෙන්ම මුලින් උපුටා දමයි කියලා අපට විශ්වාසයි. මේ වගේ සාර්ථකත්වයක් ඉතා කෙටි කාලෙකින් ලබාගත් එකම රටවන්නේ අපයි. අපේ ඉතාම ශක්තිමත් නායකත්වය සහ හමුදා ශක්තිය මේ සාර්ථකත්වයට හේතු වුණා කියලා මම හිතනවා. ඔබතුමා කිව්වා වාගේ ලෝකේ ප්‍රබල රටවල් වුණත් මෙවැනි ත්‍රස්තවාදී ප්‍රහාරවල වලට මුහුණ දී තිබෙනවා. අපිත් මීට ඉස්සෙල්ලා මෙවැනි ත්‍රස්තවාදී වලට මුහුණ දී තිබෙනවා. අපි හෝටල් සංගමයේ සහ හෝටල් ව්‍යාපාරයේ වෙනුවෙන් මේ තත්ත්වය සාමාන්‍ය අතට පත් කර ගැනීමට ඔබතුමා ගන්නා සෑම පිළිවෙලම සාර්ථක වේවායි අපි පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමේ රැස්වීමක් අරලියගහ මන්ත්‍රියදී පැවැත්ුණා. රැස්වීමෙන් අනතුරුව මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළා. විශේෂයෙන්ම වර්තමානයේ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව
විශේෂයෙන්ම රටේ ජනතාවගේ මේ වෙනකොට තියෙන බිය නැති කරන්න ආර්ථික තත්ත්වයේ පිළිබඳව තියෙන ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න අපි සාකච්ඡා කරා. පාර්ලිමේන්තු කණ්ඩායම අමාත්‍යවරු සියලු දෙනා අත්සන් කරපු ලිපියක් අතිකරු ජනාධිපතිතුමාට යොමු කරන්න සරත් පොන්සේකා මැතිතුමාට නීති හා සාමයේ පිළිබඳව අමාත්‍ය ධූරය ලබා දිය යුතු කියන කාරණාවට එකඟතාවය පළ කරා. ඒ සඳහා අමාත්‍යවරු වැඩිවීමක් තියෙනවද නැත්නම් අමාත්‍ය මණ්ඩලයේ සංශෝධනයක් අවශ්‍ය නම් අර්ජුන රණතුංග ගරු අමාත්‍යවරයා ඉල්ලාස් වෙලා සරත් පොන්සේකා මැතිතුමාට අවස්ථාව ලබා දෙන්න තීන්දුණා. ඉතින් අපි හිතනවා අතිකරු ජනාධිපතිතුමා මේ වෙලාවේ රටේ තියෙන තත්ත්වය පිළිබඳ අවබෝධයටගෙන රටේ ජනතාවගේ සිත් තුළ ඇති වෙලා තියෙන මේ සැකබිය සංකාව දුරු කරන්න නායකයෙකු විදිහට සරත් පොන්සේකා අමාත්‍යවරයාට මේ අවස්ථාව ලබා දෙයි කියලා විශ්වාස කරනවා. ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු ඇමතිවරු චෝදනා කරන්නට කටයුතු කරා. මොකද අපිට ආරක්ෂක අමාත්‍යංශයත් නැහැ, ඒවා නීති හා සාමය අමාත්‍යංශයත් නැතුව අද මේ වක්කීම සම්පූර්ණයෙන්ම ඇඟිලි දික් කරන්න විපක්ෂයේ සහ දරනකට අපි තාමත් මේ අමාත්‍යංශය ලබා දීමට කටයුතු කරන්නේ නැත්තේ ඇයි කියන කාරණේ අපි ප්‍රශ්න කරා. සංවිධාන බොහෝ දේවල් ඉලුණා. මේ දස්ත සංවිධානයේ ආරම්භ වෙන්නේ කොහේද, මේ සංවිධානයේ පෝෂණය කරන්නේ කවුද, ඒ සංවිධානයේ පමණක් නෙවෙයි සංවිධානයේ ඇති කරලා පරිණඩි කියලා තියෙන්නේ බුද්ධිංශයේ ගිනුමකින් කියන කාරණේ අද ඉලුණා. මම හිතන මේ සියලු සැබෑ තොරතුරු රටේ සස්තවාදී කණ්ඩායම් නඩත්තු කර මේ සස්තවාදී කණ්ඩායම් ආරම්භයට උඩගෙඩි දුන්නේ, එයට රැකවරණය දුන්නේ, එයට ඇතැම් සංවිධාන ශක්තිමත් කරන්න කටයුතු කරේ කවුද කියන එක පිළිබඳව තොරතුරු අපි ළඟ තියෙනවා. ඒකත් අපි හෙළි කරන. ඒ නිසා ඉදිරියේදී ওই වීදුරු ගෙවල් වල ඉන්න අනුන්ට ගල් නොක සත්තා කියලා අපි කියනවා. මොකද ඒ අය වෙනුවෙන් අවශ්‍ය ඒ සියලු තොරතුරු අපි හෙළි කරන්න බලාපොරොත්තු වෙනවා. ෆීල් මාර්ෂල් සරත් පොන්සේක මැතිතුමාට අනිවාර්යයෙන්ම නීති හා සාමය අමාත්‍ය පදවිය දෙන්න කියලා අපි සියලු දෙනාම එකමතිකව තීන්දුව කළා තියෙනවා. ඒ අනුව අපි අත්සන් ලේඛනයක් අතිගරු ජනාධිපති මාටි යොමු කරනවා. නීති හා සාමය දෙන්න ඕන ආණ්ඩුවින් එකම, ඒ වගේ මේ සඳහා විශේෂඥ දැනුමක් තියෙන පුද්ගලයා සරත් පොන්සේක මැතිතුමායි කියන එක පිළිබඳ අවිවාදයෙන් අද ආණ්ඩු පක්ෂයේ සියලු දෙනා තීන්දුව කළ අවසන්. අන්තවාදී සංවිධාන කීපයකට මේකම account එකකින් තමයි මුලල් ගිල්ල තියෙන්නේ. මේවට සල්ලි ආවේ කොහෙන්ද? මේ සියලු දේවල් ටික ඉදිරියේදී එළිවේයි. මේක පටන් ගන්න තියෙන 2005 දී සරත් පොන්සේක මහත්තයා යුද්ධ ඉවර කරන්න ඉස්සෙල්ලා කිව්වා මේ යුද්ධේ තවත් හමුදාපති කෙනෙක්ට ඉවර කරන්න අවසන් කරන්නට මම ඉඩ දෙන්නේ නැහැ, මං ඉවර කරනවා කියලා. එතුමා කිව්වා වගේම ඒක කරලා පෙන්නුවා. ඒ හින්දා එතුමා පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂක දික් කරලා ඇහුවා මේ පාර්ලිමේන්තුවේ මට වඩා ආරක්ෂක අංශ ගැන සුදුසුකමක් තියෙන අය කෙනෙක් ඉන්නවනම් මම මගේ ෆීල්ඩ් මාෂල්කම දැන් දෙනවා කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට එහෙම සුදුසුකමක් තියෙනවා කියලා කියන්න බෑ. මොකද රංජන් විජේරත්න කියන ආරක්ෂක ලේකම්වරයාව හම්බෙලා මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ගිහිල්ලා තමුන්ට මානසික ආතතියක් තියෙනවා කියලා හොර මෙඩිකල් එකක් දීලා හමුදාවෙන් පැනලා ගිහිල්ලා අවුරුදු 25ක් ඇමරිකාවේ ඉඳලා අයියා දිනුවට පස්සේ ආවේ. සරත් පොන්සේකා මහත්තයා එහෙමනේ මේ එතුමා යුද පිටි හිටියා. එතුමා ඔප්පු කරන්න ඇගේ බෝම්බ කැමරේ 38ක් තියෙනවා, ස්කාස් තියෙනවා. ෆීල්ඩ් මාෂල් කියන ඒ තනතුර දුන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ මේ ආණ්ඩුව. මහින්ද රාජපක්ෂ මහත්තයා වාහනයක් දෙන්නේ නැති. වාහනයක් දීලා හිරේ දැම්මා. එතුමාම කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයාවත් පෙන්ලා කිව්වා ඔබතුමාලා මේ රණවිරෝ හිරේ දා බුද්ධියශ නිලධාර හිරේ දැම්ම කියලා කියනවා. හමුදාපති වෙන මාවණ හිරේ දැම්මේ. ඒකට මොනවද කියන්නේ? මහින්ද මහත්තයට උත්තර තිබුණ නැහැ ඒකට. කුරිරු ත්‍රස්තවාදය පරාජය කළ හැක්කේ ජන සමාජයේ සියලු ජාතීන් එක්ව කටයුතු කිරීමෙන් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා. මේ ම්ලේච්ඡත්වය මේ ත්‍රස්තවාදයේ දියත් කරපු ඒ ම්ලේච්ඡින්ට තමන්ගේ ඉලක්කය කරා යන්නට අපේ මාතෘභූමිය තුළ කිසිම අවස්ථාවකදී අපි ඉඩ තබන්නේ නැහැ. ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් පරාජය කරන්නට පුළුවන් ලොකුම ශක්තිය තමයි ජන සමාජයේ එකමුතු භාවය කියන ශක්තිය. විවිධ මතිමතාන්තර කොතෙකුත් තිබුණත් අපේ එකමුතු භාවය අපි ආරක්ෂා කරන්නට ඕන. අපේ මනුෂ්‍ය ගුණාංගයන් කිසිම ම්ලේච්ඡත්වයකින් අහිමි කරන්නට අපි ඉඩ තබන්නට හොඳ නැහැ. පාස්කු ඉරිදා දින ප්‍රහාරයෙන් හානි සිද වූ කිතුනු දේවස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු පරිශ්‍රයේ අද පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා යුද හමුදාවේ සහය ඇතිව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය එම කිතුනු දේවස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනවා. මේ සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන වෙන් කෙරෙනවා. පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් භාණ්ඩ රැසක් අඩුමිනට ලබා දීමට පියවරගෙන තිබෙනවා. භාණ්ඩ කිහිපයක් පිළිබඳ මිල තොරතුරු දැන්. ලංකා සතුස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල එකවර අඩු කළා. අදම ලංකා සතුසට එන්න මේ සුවිශේෂී වාසි ලබා ගන්න. ලංකා සතුස අඩුම මිලට ඔබේම තැන. ලුණු කිලෝග්‍රෑම් එකක් රුපියල් 85යි. සුදුසු කිලෝග්‍රෑම් එකක් රුපියල් 97යි. වියළි මිලස් ග්‍රෑම් 250ක් රුපියල් 73.75යි. සුදුසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 72යි. සම්බෝ කිලෝග්‍රෑම් එකක් රුපියල් 84යි. අලගෑම් 500ක් රුපියල් 110යි. කල්ලගෑම් 500ක් රුපියල් 77.75යි.
රතුමරු ප්‍රෝග්‍රෑම් 500ක් රුපියල් 55යි. රතුක කුලසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 64යි. සතු සටින් මාළු ග්‍රෑම් 425ක් රුපියල් 195යි. ලංකා සතුස අඩුම මිලට ඔබේම තන. නැවතත් ප්‍රවෘත්ති. දෙවෙන පුරා සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ගුවන් යානා නාශක ජීව උණ්ඩද මෙම මෙහෙයුම්වලදී සොයා ගැනීමට හැකි වුණා. වැලිපැන්න යටදොළ මාර්ගයේ පාර්සලයක තිබියදී ගුවන් යානා නාශක ජීව උණ්ඩ සොයා ගැනුණේ. එම උණ්ඩ පහක් සහ ඒවා පිපිරවීම සඳහා උපයෝගී කරගන්නා ඩෙටනේටරයක් මෙසේ සොයා ගැනුණා. වැලිපැන්න පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වනවා. ISIS ත්‍රස්ත සැකකරුවෙකු කන්තලේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජාතික ජමාත් සංවිධානයේ හාරා නසින් යන අයගේ දේශන ඇතුළත් DVD තැටි 15ක් ඇතුළු උපකරණ රැසක් මෙන්ම කඩු 3ක්ද සොයාගෙන තිබෙනවා. විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 7 දෙනෙකුද අත්අඩංගුවට පත් වුණා. මඩකලපුව දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි බෝම්බකරු ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන යතුරුපැදිය තිහාරිය ප්‍රදේශයේ නිවසක තිබියදී ඊයේ සොයා ගැනුණා. ඒ නිට්ටඹුව සහ ගම්පහ පොලිසිය එක්ව කළ මෙහෙයුමකදී මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා භාවිත කළ යතුරුපැදි පහක් පිළිබඳව බුද්ධ්‍යංශ ලබා දුන් තොරතුරු වලට අනුවයි වැටලීම සිදු කෙරුණේ. නිවස වැටලීමත් සමග යතුරුපැදිය නිවස තුළට දමා සංගවා අදාළ සැකකරු පලා ගොස් තිබෙනවා. යතුරුපැදියේ අංක තහඩුව කොටස් 36කට කපා අල්මාරියක සංගවා තිබියදී සොයා ගැනුණා. පාදුක්ක පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කළ පරීක්ෂාවකදී කුරුගල නිවසක තිබි යුද හමුදා නිලැඳුමට සමාන ඇඳුම් කට්ටල, ජංගම දුරකථන අටක්, විදේශීය මුදල්, විදේශ ගමන් බලපත්‍ර ඇතුළු උපකරණ රැසක් සොයා ගැනුණා. මේ සම්බන්ධයෙන් මුස්ලිම් ජාතික තරුණයෙකුද අත්අඩංගුවට ගැනුණා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි කළ ලොරි රථයක් හා යතුරුපැදියක්ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. මොහු මීට වසරකට පෙර කුලීපදන මත මෙම නිවස ලබාගෙන පාදුක්ක ප්‍රදේශයට පැමිණ තිබෙනවා. බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේදීද සැක සහිත පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. එම ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමේදී සිම් කාඩ් පත්තුගයක්, හමුදාවට අයත් ක්‍රීඩා ඇඳුම්, වාහන අංක තහඩු ඇතුළු උපකරණ රැසක් සොයා ගැනුණා. අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ වෙල්යායක සංගවා තිබූ ජීව උණ්ඩ 52ක්, මැගසින් 2ක් හා ගිනි අවියක කොටසක් පොලිසිය සොයාගත්තා. මේ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත්තා. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් අවියායුධ රැසක් සොයාගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ත්‍රස්තවාදීන්ට අයත් යතුරුපැදියක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත කෑගල ප්‍රදේශයේ පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහුගේ පුත්‍රයාද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා සිදු කළ කතාවක් තුළින් ජාතිවාදය යළි ඇවිස්සීමට උත්සාහ ගෙන තිබෙන බව මැති ඇමතිවරුන් පෙන්වා දෙනවා. 350කට ආසන්න ජීවිත ප්‍රමාණයක් අපේ රටට අහිමි වෙලා තියෙන මේ අවස්ථාවේදී අපි දකිනවා බොහොම ලැජ්ජාසහගත විදිහට බොරදියේ මාළු බාමින් බොහොම දේශපාලන ව්‍යාපාරයක් අරගෙන යන කණ්ඩායම් සහ ප්‍රකාශත් අපි දකිනවා. ඒ තමන්ගේ දේශපාලන බල ව්‍යාපෘතිය තර කරගන්න හදන ඒ කණ්ඩායම් වලටත් මේ අවස්ථාවේදී අපි අපේ බලවත් විරෝධය සහ පිළිකුල අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. අපි දැක්කා සයන්රු මර්දුවල ඒ ISIS ත්‍රස්තවාදීන් ඒ සටන් වදිද්දී යුද හමුදාව ප්‍රහාර එල්ල කරනකොට මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඒවා පුපුරවාගෙන මැරිච්ච ආකාරය අපි දැක්කා. ඒ පිළිබඳ තොරතුරු අපි ඇහුවා. හැබැයි තොරතුරු හමුදාව පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියනකම් අපි ඒ පිළිබඳව ඉතාමත් දැඩිව සිල්ලෙන් හිටිය ආණ්ඩු පක්ෂය හැටියට. නමුත් විපක්ෂය මොකද්ද කරේ? කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයා හැටියට පියාල් නිසාන්ත මැතිතුමා මොනවද කිව්වේ? මේ වගේ ප්‍රකාශ කිරීම ලැජ්ජාවක්. ඒ අයට සදාචාරයක් තියෙනවා නම් මේ වගේ ප්‍රකාශ කරන්න ඕනේ. කතා කරන්නේ ජාති හිතයි සී විදියට මේ රට ගිනි ගන්න තත්ත්වයකට පත් කරන්න 83 ජූලි කලබලය මේ රට නිර්මාණය කරන්න ගත්ත නම් ඒවට අපි මේ අයට දෙන්න පුළුවන් ඉහළම දඬුවම දෙන්න ඕන. පසුගියදා අම්පාර දිස්ත්‍රික්කයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා සජීවී රූපවාහිනී වැඩසටහනකදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. මදෙක්ක පාර්ලිමේන්තු නියෝජනය කරන එක් මන්ත්‍රීවරේ සජීවී රූපවාහිනී නාලිකාවකදී ප්‍රකාශයට පත් කරන යම් අම්පාර දිස්ත්‍රික්කයේ සිදු වූ මෙහෙයුමකදී හමුදා නිලධාරීන් 11 දෙනෙක් මිය ගිය බව. ඒ මොකක්ද? ඔවුන්ගේ දේශපාලනේ, ඔවුන්ගේ ප්‍රාර්ථනේ අන් කවරක්වත් නෙවෙයි. ඔවුන් කැමති හමුදා නිලධාරීන් විශාල ප්‍රමාණයක් මියන ප්‍රමාණයට, පොලිස් නිලධාරීන් මියන ප්‍රමාණයට, ජනතාව මියන ප්‍රමාණයට තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය දියත් කරගත හැකියි කියලා භයානක දේශපාලන අරමුණක් ඔවුන්ට තිබෙනවා. මම දැනගන්න කැමතියි එම දේශපාලන කඳවුර ඔහු පිළිබඳ ගත තීරණ කුමක්ද? ආණ්ඩුව සමාජ මාධ්‍ය ජාල ඇතුළේ යම් විකෘති කරන ලද ප්‍රවෘත්තියක් නිර්මාණය වුණා නම් ඔවුන් හඹාගෙන ගොස් අත්අඩංගුවට ගන්න උත්සාහ කරනවා. හැබැයි සජීවී රූපවාහිනී නාලිකාවකදී
මෙවැනි ප්‍රකාශයක් කරලා තිබියදී ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත්තේ ඇයි? මදක මීගමී නියෝජන නගරාධිපතිවරයා කඩු සහ සැකේට භාජන වෙන භාණ්ඩ ප්‍රමාණක එකක් අතට ගන්න තිබෙනවා. අපි කියන්නේ නැහැ මහින්ද රාජපක්ෂ දැන් ISIS එක සම්බන්ධ වෙලා තමන්ගේ නියෝජන නගරාධිපතිවරයා කඩු කිනිසි දීලා මේ ISIS එකේ ක්‍රියාකාරකගේ බවට පත් කරා කියලා අපි කියන්නේ නේ. ඒක ඔහුගේ වැඩ. සමන්තුරේ චවලකඩයේ සහ කල්මුණ යන පොලිස් වසම්බලට අද පස්වරු 6 සිට හෙට පෙරවරු 8 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ මෙම පොලිස් බලප්‍රදේශ තුනට පමණක් වන අතර දිවයිනේ වෙනත් කිසිදු බලප්‍රදේශයකට පොලිස් ඇඳිරි නීතිය පනවා නැති බව පොලිසිය සඳහන් කළා. අන්තවාදීන්ගේ ක්‍රියාකලාපයන්ට එරෙහිව දඩුවම් ලබා දීම සඳහා නව විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දැසිරි ජයසේකර මහතා පවසනවා. එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකුද මෙහිදී අදහස් දැක්වුවා. අමනා යෝජනා කරන්නේ තවුයිත් නමින් තියෙන සියලුම සංවිධාන තහනම් කළ යුතුයි. අවිත් සංවිධානය සමග මේ ක්‍රියාකාරකම් කරන හැම සංවිධානයක්ම ඇත්ත වශයෙන් අන්තවාදී අදහස් දරන අවියායුධ ගත නැති වුණත් අන්තවාදී අදහස් දරන අය අපි යෝජනාවක් ඉදිරි කරනවා ආණ්ඩුවට කරුණා කළා විශේෂ අධිකරණයක් ස්ථාපිත කරන්න මේ සිද්ධියට අදාළ වුණ සියලු පාර්ශ්වයන්ට දනුවම් කිරීම සඳහා. ඉතාම ඉක්මනින් නඩු අහලා මේ අයට විරුද්ධව ගන්න තියෙන ඉහළම ක්‍රියාමාර්ග ටික ගත යුතුයි. අපි ආණ්ඩුවට කියන්න කැමතියි කරුණා කළා මේ විනාශය නතර කරගන්න උවමනා නම් ජාතීන් අතර එකමුතුකම ඇති කරගන්න උවමනා නම් කරුණා කළා නැවත මිශ්‍ර පාසල් ක්‍රමය මේ රටේ ස්ථාපිත කරන්න කටයුතු කරන්න. මේක තමයි අද වැදගත්ම කාරණේ බවට පත් වෙලා තියෙන්නේ. ලංකාවේ ආරක්ෂක අංශයන්ටත් මෙවැනි ත්‍රස්තවාදයක් මැඩලීම සඳහා අවශ්‍ය ශක්තිය දැනුම උවමනාව තියෙන බව ඉතා හොඳින් ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒක මං හිතන්නේ ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක්. දැන් අපිට තියෙන ප්‍රමුඛතාවය තමයි මේ තත්වයෙන් රට මුදවා ගැනීම. අපි ඒ සඳහා කටයුතු කරමු කියලා යෝජනා කරමින්. මොකද්ද මේ ත්‍රස්තවාදය කොහෙන්ද පැතිරලා තියෙන්නේ, කොහොමද ව්‍යාප්ත වෙලා තියෙන්නේ, මේකට මුහුණ දෙන්නේ කොහොමද කියන එකවත් හරියට අඳුරගන්නේ නැතුව කියවන කණ්ඩායම අපේ ඉන්නවා. ඒක හරිම වැරදි. මේක හරි තක්සේරුවට ගත්තේ නැත්නම් මේක පරාජය කරන්න බෑ. අතිගරු ජනාධිපතිතුමාට අද මුළු ලෝක ප්‍රජායම ශක්තිය ලැබිලා තියෙනවා. සමහර අය ඉතින් ඉන්නවා ඒ අයට පුළුවන් මේක නැති කරන්න අවශ්‍ය පසුබිම හදන්න කියලා. මේක දඩයම් කරගෙන දේශපාලනය කරන්න එපා. මේක සම්පූර්ණම පාලනය කරන්න පුළුවන් නැති කරන්න පුළුවන් දැනකට අපි එන්න ඕනකම තියෙනවා. පාස්කු ඉරදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ වන් සිහිකර දිවෙන ස්ථාන රසකදී පින්කම් පැවැතුණා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය දේශීය සහ විදේශීය ජනයා සිහිපත් කරමින් පහන් පූජාවක් බටපොල පොලිස් ස්ථාන පරිශ්‍රයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට බෞද්ධ භික්ෂුන් වහන්සේ සහ කතෝලික පියතුමන්ලා සහභාගී වුණා. බියකිය පිරිස සිහි කරමින් දේවාශිර්වාද පූජාවක් ජායල පාලමසලදී පැවැත්වුණා. තුඩැල්ල මීසම් බහර දිසානායක ප්‍රිය ජයමාන්න පියතුමාගේ ප්‍රධානත්වයෙනුයි එමාගමික වතාවත් සිදු කෙරුණේ. පස්කු ඉරිදා ප්‍රහාරයට සතියක් පිරීම නිමිත්තෙන් විශේෂ පහන් පූජාවක් අනුරාධපුර නගරයේදීද පැවැත්වුණා. ඊට අමතරව අනුරාධපුර සාම විහාරයේදී පින් අනුමෝදන් කිරීමේ වැඩසටහනක්ද සිදු කෙරුණා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිකර ඓතිහාසික සබරගමු මහසමන් දේවාලයේදී බෝධි පූජා පින්කමක් පැවැත්වුණා. බොදුහඬ ජාතික ව්‍යාපාරයේ භික්ෂුන් වහන්සේ සහ ගිහි සමාජිකයනුයි එය සංවිධාන කර තිබුණේ. මහනුවර මීරක්කම් මුස්ලිම් පල්ලියේදීද විශේෂ ආගමික වැඩසටහනක් සංවිධාන කර තිබුණා. බෞද්ධ මුස්ලිම් සහ කිතුනු බැතිමතුන් ඉටිපන්දම් දල්වමින් පාස්කු දින ප්‍රහාරයේදී මියගිය පිරිස සිහිපත් කළා. ඒ සමගින් ඇටියන් රාත්‍රිය 9:30 ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk